තරුණයෙකුට ජීවිතය ගැන දැනෙන ජීවිතයේ ආදරය දැනෙන මුල් කාලයේ ඉඳලම හැම තරුණියක්ම සිහිනම අවනවා තමන්ගේ විවාහය ගැන. විවාහය කියන්නේ තරුණයෙකුට ජීවිතයේ තියෙන අර බලාපොරොත්තු අතර ඉහළම තැනක තියෙන හරි සුන්දර බලාපොරොත්තුවක් නේ. මොකද විවාහය වෙන දවසේ කවදාවත් අමතක නොවන රුවකින් විදිහකින් හැඩවෙන්න ඇයි කොච්චර හීන දකින්නවද? මං හිතන්නේ හැම යුවතියක්ම තරුණියක්ම මේ සිහිනය ජීවිතයේ බොහොම ලස්සනට දකිනවා. ඒ සිහිනය ගෙත්තම් කරනවා. ඉතින් විවාහපත් වෙන්න ඉන්න තරුණ තරුණියන්ට මේ වෙලාව බොහොම වටින වෙලාවක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද රූපලාවන්‍ය ශාස්ත්‍රය කියලා ගත්තහම රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ අපි කතා කරන බොහෝ පිරිස් ඉන්නවා. හැබැයි ඔබේ මතකයේ රැඳෙන ඔබ වඩාත් ආදරය කරන අපි ශාස්ත්‍රය තුළ ගරු කරන කෙනෙක් පිළිබඳවයි අපි මේ කතා කරන්නේ. මම ඔබට ආරම්භයේදී කිව්වා කවුද අද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමන් පිළිගන්නවා හැරිස් විජේසිංහ මහතා. ඔහු දශක පහක් කාලයක් එකනේ අවුරුදු 50කට ලඟ වෙන ඔන්න ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට නේද? පුංචි කාලයක් නෙමෙයි. ඉතින් ඔහු අපිට පීයක් වගේ ඇත්තටම හරි ආශිර්වාදයක්. ඔහු අතින් ලියක් මනාලියක් වෙනවා කියන එක මම හිතනවා මේ අද කාලේ යුවතියන් වගේම ඔබ මේ ශාස්ත්‍රයේ ආරම්භ කරපු කාලේ ඉඳලා හරි ලොකු ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා අපි ඔබට ආශිර්වාද කරනවා තවත් බොහෝ කාලයක් මේ ශාස්ත්‍රය තුළ ඒ දායාදය අපිට ලබා දෙන්න වාසනාව හිමි වෙන්න කියලා. ඉතින් බොහොම සතුටයි අද මුණ ගැහුණු එකට. දැන් මම හිතනවා මේ ඔබතුමාගේ කාලය තුළ මේ අවුරුදු 50ක කාලය තුළ මං හිතන්නේ අපි මේ වර්තමානයේ පත් වෙලා තියෙන මේ අත්විඳින මේ COVID-19 තත්ත්වයත් එක්ක විවාහ මංගලයක් විවාහ මංගල උත්සවයක් සැලසුම් කරනවා කියන දෙක අපිට අලුත් අත්දැකීමක්. මං හිතන්නේ හැම කෙනෙකුටම. ඔබතුමන් කොහොමද මේක දකින්නේ මේ කාරණාව වර්තමානයේ? මෙහෙමයි අපිට විටින් විට තිබුණා ඔය අර මේ 83 කොළහර කාලෙත් තිබුණා ඒ මේ ඇඳිරි නීතිය දාලා වගේ විටින් තිබුණා. නමුත් මේක එහෙම නෙමේ, මේක ඇත්ත වශයෙන් මේක වසංගත රෝගයක්නේ. ඉතින් ඒ නිසා දැන් මේ තැන්වලදී අපි දැන් අපි අන්දන හැටි වශයෙන් අපි නිතරම අපේ මනාලියට අපි නිතරම අවවාද කරනවා පොතේ මතක තියාගන්න මේක අපිට පමණක් වෙච්ච දෙයක් නෙමේ, ලෝකයටම වෙච්ච දෙයක්. ලෝකයේම එක තැන හිටපු වෙලාවක්. ඉතින් ඒ නිසා හැබැයි විවාහය කියන්නේ අර දැන් පුතා කිව්වා වගේ විශේෂයෙන්ම ගැහැණු ළමෙක් සිහිනමවන දිනයක්. ඒක අපි දන්නවා. අපි ඒකට ලෑස්තිලා ඉන්නේ අපේ උපරිම දීලා ඒ කටයුත්ත සාර්ථක කරන්න. හැබැයි දැනටත් මේ දැන් මේ තත්ත්වය අපිට කවදාවත් උදා වෙලා තිබුණේ නැහැ. ඒකනේ කියන්නේ අපි නොසිතන දේවල් වෙනවා කියන එක. ඉතින් මම කියන්නේ ඒ කටයුත්ත කෙසේ වෙතත් ඒ මංගල දිනය කියන එක වෙනස් නොකළ යුතුයි. ඒ කියන්නේ එදාට අපේ නීතිය අපේ රටේ මෙහෙම කියනවා නම් මේ දේ මෙච්චරයි කරන්න පුළුවන් කියන එක අපි ඒකට අවනත වෙන්න ඕන. අවනත වෙලා අපිට 10 දෙනා නම් ඉන්න පුළුවන්, 10 හරි ගෙනල්ලා ඒ කටයුත්ත එදාට කරන්න ඕන. මම විශ්වාස කරන්නේ එහෙමයි. මොකද මංගල උත්සවයක් කියන්නේ ඇත්තෙන්ම දෙදෙනෙකුගේ එක්වීම. ගැහැණු ළමෙක් සිහිනමැව්වට දෙදෙනෙකුගේ එකතු වීම. එතකොට එතනදී ජීවිතේ ස්වර්ණමය දවසක් නේද? අන්න හරියට. ඒක නිසා ඒක ඒ නැකත් එහෙම බලලා ඒක ගන්න හොඳම දවසක්. එතකොට ඒ දවස අපේ මේ මෙහෙමයි. ඉතින් අපිට පුරුදු වෙලා තියෙනවා ලොකු උත්සව අරගෙන හැම කෙනෙකුටම ටිකක් ප්‍රදර්ශනය වෙන ආකාරය කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන් දැන් කාලේ ඇත්තෙම නිකාර නත්තල් උත්සවයකට ගියා වගේ මඟුල් ගෙදර ගියාම අර මඟුල් ගෙදර කසිරිය දැන් නැහැ ඇත්තෙම. ඉතින් ඒ වුණාට මම කියන්නේ කොහොම හරි මම දකින කෝණය මම කියන්නේ කොහොම හරි තමන් තමන්ගේ මඟුල් නැකත යෙදිච්චේ කවද්ද එදාට ඒක කරන්න කියලා මම කියන්නේ. දැන් පහුගිය කාලේ පුරාවට මං හිතන්නේ දැන් අවුරුදු 2කට ළඟ කාලයක් අපි මේ විවාහ උත්සව ගැන කතා කරනකොට ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දුන්න සමහර පිරිස් සිටියා. තමන්ගේ විවාහ උත්සවය දින ගණනාවක් අවස්ථා ගණනාවක් කල් දාන්න සිද්ධ වුණා. එක් පැත්තකින් මානසිකව හරි ලොකු අවුලකට පත් වෙනවා. මොකද සමහර ළමයි අසනීප වෙනවා මේකට. ඔව්. දැන් හැබැයි මේ අපි දැන් කියනවනේ ඔබතුමාත් කිව්වා මේ දේවල් කල් දාන්න බෑ, ඒ දිනේට තියෙනවා නම් අපිට පුළුවන් විදිහට අපි මේක කරන්න. ඒක සාධාරණයි, පිළිගන්න පුළුවන් කාරණාවක්. හැබැයි අපි දකිනවනේ මේ දේවල් මේ අර
එකක් අපි කියනවා ගණන් ගන්න නැතුව මේවට අවනත නොවී මේ පිරිස් කටයුතු කිරීම නිසා තමයි අපිට මේ දැන් සිද්ධ වෙලා තියෙන තත්ත්වයට පවා මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි කියන්නේ දැන් මොකක වුණත් Tamanට විනයක් තියෙන්නේ නේද? මේ විනය නැතිකමනේ. දැන් අපිට කියලා තියෙනවා නම් 10 දිනයි ගෙන්නන්න පුළුවන් කියලා ඒ 10 කරන්න ඕනේ. දැන් මගේ හරීම හිතවත් මේ Mrs. Forbes කියලා ලංකාවේ ප්‍රසිද්ධම මල් හදන එයාගේ දුව බඳිනකොටත් ඇන්දි මම එයා දුවගේ පුතා බැන්දා. ඒගොල්ලන්ට ඒ දවස් වෙනකොට ජූනි 12 තිබුණේ 15 දෙනයි ගන්න පුළුවන්. ඒ මිනිස්සු 15 එහාට එකක් එහා මෙහා කෙරුවේ නැහැ. හැබැයි ඒගොල්ලන් කිව්වා අනේ ඇලිස් ලස්සන්ට වැරදි කරනවා කිව්වා. ඒගොල්ලන් පල්ලියත් සරසුවා කිව්වා අර සෙනගෙන විදිහටම. හැබැයි උත්සවය ගත්තා. මොකද ඒගොල්ලන් විශ්වාස කළා ඒගොල්ලන් කතෝලික. නමුත් ඒගොල්ලන් විශ්වාස කෙරුවා දිනයක් අපි ඒක තීරණය කළා නම් එදාට ඒක විය යුතුයි කියන එක. අනිවාර්යයෙන්ම දැන් චාරිත්‍රවලට මුල් තැනක් ලබා දීමේ විවාහ මංගල උත්සවයක වැදගත් වෙන්නේ ඒක බටහිර වෙන්න පුළුවන් සාම්ප්‍රදායික වෙන්න පුළුවන් Tamanගේ කැමැත්ත මත. දැන් ඔන්න ඔය කාරණාව පිළිබඳව කතා කරපු නිසා දැන් ඔබතුමන්ට බොහොම වාසනාවක් සහ ඒක මං හිතන්නේ කෙනෙක්ට කලාතුරකින් ලැබෙන දෙයක්. දැන් ඔබතුමන් ආරම්භයේදී මනාලියන්ට හැදගන්නවා දැන් මේ දෙවනි පරම්පරාවට අත තියලා තියෙන. ඒ කියන්නේ දැන් මවට හැදගන්නවා නම් දැන් දූවරුත් එනවා බොහොම ආසාවෙන් මේ ආශිර්වාදය ගන්න. කොහොමද ඒ අත්දැකීම ඔබට දැනෙන්නේ? ඒක හරිම සුන්දරයි. මොකද මේ අපි කවදාවත් ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ එන්න කියලා. මොකද හැම කෙනෙකුටම තමන්ගේ යම්කිසි නිදහසක් තියෙන්න ඕනේ තමන්ගේ ආස දේ කරන්න. හැබැයි මම සතුටු වෙනවා තාමත් ලංකාවේ ඒ පිරිස ඉන්නවා කියන එක. ඒ කියන්නේ අර සම්ප්‍රදායික දේවල් කරගෙන අපේ පාරම්පරික සිරිත් වලට ගරු කරන අය හරියට ඉන්නවා ලංකාවේ. ඒ අතරට දැන් වෙලා තියෙන ලොකුම වැරද්ද තමයි මේ මනාලිය කියන කෙනා දෙමෝපියෝ කියන ඒවා කරන්නේ. ඉතින් අන්න එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඒක යා සිහිනයක් මවන්නට පුළුවන්. නමුත් එදා මනාලිය කියන කෙනා නිතරම අම්මා තාත්තා කියන දේ කෙරුවේ. ඒතර ඒකේ ලොකු ආශිර්වාදයක් තිබුණා ඒ අම්මා තාත්තගේ. ද සමහර මේ අපි දන්නවා ගොඩක් වෙඩින්ග්ස් වල ඒව නැතුව කරලා ඇත්තෙන්ම ඒවයි පොඩි දෝෂ තියෙනවා හරියට. මොකද ඒවා හොඳ හොඳ දවස් බලලා කරන දේවල්. එතකොට දැන් පාරම්පරික සිද්ධ කියන්නේ ඕන වෙලාවක හරි දේ කියලා දීලා තියෙනවා. දැන් මම ඔය අපේ මේ ක්ෂේත්‍රයට උනත් මං හදිස්සියේ වචන දෙකක් කතා කරුවොත් කියන්නේ පුතාලා අලුත් දේ හොයාගෙන යන්න එපා. මොකද මංගල්‍ය කියන්නේ විවාහ මංගල්‍ය කියන්නේ ඒ මෙගොල්ලන් කියනවනේ අරක අන්‍යූෂුවල් නේද කියනවා. මං කෝ අන්‍යූෂුවල් නෑ, මැරේජ් කියන්නේ යූෂුවල්. ඒක ඒකේ විදිහට තියෙන්න ඕන. මේ තව එකක් තමයි මේ මගේ දැන් ටික කලකට ඉස්සෙල්ලා එංගලන්තේ ඉඳලා ඒ දොස්තර කෙනෙක් හෙදුව ලංකාවට ආව ඔක්කොම කටයුතු කරන්න. ඉතින් හරීම පාරම්පරික සිරිතට ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ආභරණ පවා ඒගොල්ලන්ගේ එනවා. ඒගොල්ලන්ගේ පවුල් එයාලුම්ස් කියන්නේ ඒගොල්ලන්ගේ පවුල් වල පරම්පරාවේ තියෙන වරගෙන එනවා. අන්තිකේම ඔළුවට දාන්න දෙන්නෙත් නෑ ඒගොල්ලන්. ඒ වෙලාවට තමයි දාන්නේ. අර බලන්න ඒක කොච්චර ගරුත්වයක්ද කියලා. ඉතින් එතනදී මේ ළමයා අහනවා අම්මගෙන් මේ අම්මා මට අර ගෝයින් අවේකේදී ඉන්දියන් නඳින්න පුළුවන්ද කියලා අහනවා. අම්මා මෙහෙම නැහැ, කැන්ඩියන් පමණයි. මොන තරම් ලස්සනද අර ළමයකට අවනතුණා. එයා උගත් රූමත් ළමයෙක්. අන්න ඒක තියෙනවා අපේ හින්දු මනාලියන්නේ. දැන් මම පටන් ගත්තේ 50කට ඉස්සර. එදා හිටපු හින්දු මනාලිය තාමත් එතනමයි. හැබැයි අපේ සාම්ප්‍රදායික උඩරට මනාලිය අද වෙනකොට කොයි තැනද ඉන්නේ කියන ඒ ගැටලුව තියෙනවා. දැන් ඔබතුමන් හරියට සාම්ප්‍රදායට ගරු කරමින් බොහොම බෞද්ධ පරිසරයක හැදුණු ආගම දහමත් එක්ක හරිය හොඳ සබැඳියාවක් තියෙන කෙනෙක්. ඒ නිසා ඔබතුමා හැමතිස්සෙම ඔබ ළඟට එන තරුණියන්ට පවා කියන්නේ මේ සාම්ප්‍රදායිකව හැදෙන්න. දැන් එකිනෙකාගේ කැමැත්ත මත බටහිර මනාලියක් වෙනවාද ඒක තමන්ට තෝරගන්න පුළුවන්. හැබැයි බටහිර මනාලියක් නම් බටහිර ආකෘතියත් එක්ක ඒ විදිහට සැරසෙන්න. හැබැයි අපි මේ දේවල් මේ මේ පටලවගෙන තියෙනවා. ඔව්, දැන් මේ දැන් 7-8 මාසකට ඉස්සෙල්ලා මනාලිය එයා අඳිනවා කිව්වේ ගවුමක්. ඉතින් මං හා පුතේ මේ පල්ලියේද මගුල කියලා ඇහුවා. නෑ, පෝරුව කිව්වා. එතකොට පුතා පෝරුවට නගිනවද ගවුම පිටින් කියලා. පස්සේ ඉතින් මං කිව්වා මේ පුතා කියනවා නම් මම අන්දන්න. හැබැයි පුතා මේ
මං ආසයි පුතාට පෝරුව නැති කරලා ගවම ඇඳලා ඒ උත්සවය ගන්න කිව්වා. මොකද ඒක හරි අවනම්බුවක් කියලා අපිට අපේ සංස්කෘතියයි ආගමයි කිව්වා පෝරුව කියන්නේ. නේ? දැන් බලන්න පුතා ලෝක රූප රාජිනියක් ඓශ්වර්ය රාය කියන්නේ. බලන්න මගුල් ගෙදර. ඒගොල්ලන්ගේ පාරම්පරික සිරිත. පාරම්පරික විදිහට. ඇයි අපිට මේ මොනවද වෙලා තියෙන්නේ කියන එක හරි දුකයි හිතන්න නම් ඉතින් අපේ ළමයි මේක වෙලා තියෙන්නේ මේකයි. පළවෙනි දේ තමයි දෙමව්පියන්ට කිසිම ගරුත්වයක් කරන්නේ නැහැ දැන් ළමයි. දැන් සාම්ප්‍රදායික 95%ක්ම නැහැ. ඔව් මේක බොහොම කනගාටුවට කාරණාවක්. දැන් සාම්ප්‍රදායික මනාලියන් ගැන කතා කරනකොට හැරිස් මහත්මයා දැන් ඉස්සර අපි සාම්ප්‍රදායික මනාලියක් දැක්කම හරි පිළිවෙලයි හරි ලස්සනයි හරි ගැඹීර බවක් තිබ්බා. මොකද තුන් තැල්ලක් දාලා ඉරහඳ දාලා මාලා හතක් මේ හැම එකකින්ම දෙයක් සංකේතවත් වුණා. සහ මේකේ ලොකු වටිනාකමක් අර්ථයක් තියෙනවනේ මේ මාලා හතකින් පවා මේ හැම දෙයකින්ම තිබ්බා කාන්තාවකට තරුණියකට හරි ආශිර්වාදයක්. මේ දේවල් අපි අතරින් ගිලිහිලා ගිහිලා දැන් නේද මේ වටිනාකම් මොනවා දැන් වැඩි ඕන්නෑ බලන්න මේකප් කියන ඒවා. දැන් බලන්න ඕන කෙනෙක් බලන්නේ සුදු වෙන්න. දැන් අද බලන්න ටෙලිග්‍රාම් එකක් බලන්න ඔක්කොම ඉන්නේ සුදු අය. අර මේ ඒටිආර් හරිරත්න නෝන මගෙන් අහනවා ළඟදි කෝල් කරලා එයාගේ ළමයි ඔක්කොම ඇන්දීම අනේ මිස්ටර් විජේසිංහ දැන් මගුල් ගෙදරක ගියහම කළු ළමෙක් නැහැනේ හොයාගන්න කිව්වා. ඔක්කොම සුදුයි. ඔක්කොම සුදුයි. ඉතින් අර ඒ සුදු අය වෙන්නේ අර ෆීචර්ස් ඔක්කොම ෆ්ලැට් වෙනවා සුදු හින්දා. මේ කළු ලස්සන අය. දැන් ඔබතුමාගෙන් හැදවෙන මනාලියන් මම නිතරම දැකලා තියෙන හරි චාම්. තමන්ගේ තියෙන සැබෑ ස්වභාවික ලස්සන තමයි ටිකක් ඉස්මතු කරලා ගන්නෙ නේද? ඒකෙන් දැන් කොණ්ඩයක් පුතා අපේ ආසියාතික අයට බලන්න කොණ්ඩේ පොඩි රැල්ලක් තියෙනවා. ඒක තමයි අපේ මේ ෆීචර් එක කියන්නේ. හදනකොට ඒක කැපිලා පේනවා. දැන් ඕක අපි ඉරටු වගේ ඇදලා හදාගන්නවා. දැන් බලන්න ජපන් කාන්තාව. ඒගොල්ලන්ගේ මූණවල් නිකන් පීරිසි වගේනේ. අර ෆීචර්ස් නැහැනේ. හැඩයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට අර ඉරටු වගේ කොණ්ඩේ හරි ලස්සනයි. ඒක දැන් අපිට දුන්නේ නැහැ ඒක. අපිට දුන්නේ වේව් එකත් එක්ක. ඉතින් මේවා ඔක්කොම දාලා ඒකයි දැන් මනමාලිව අඳලා ඉන්නාම ඔක්කොම ලෙක වගේ. හැබැයි ඉතින් මම නම් ඔය තෝරලා දෙනවා කොච්චර දෙයක්. හැබැයි එක හොඳක් තියෙන පුතා මට එන මනාලියන් මම ගොඩක් කතා කරනවා. මට ඒත් ගෙදර අය කියනවා. ඇයි ඔච්චර මහන්සි වෙන්නේ කතා කර කර මං කොහොනේ මට ඕනේ ඒගොල්ලන්ට යම් කිසි පණිවිඩයක් දෙන්න. එයා අහන්න නැත්තම් ඒක වෙනම කතාවක්. නමුත් මගේ යුතුකම මම මෙච්චර වයසට ගිය කෙනෙක්. දැන් ඇත්තෙම මට මගේ දරුවන්ගේ දරුවන් අන්දන කාලෙනේ මේ. ඒ හැබැයි අපිට තාම වරම් දීලා තියෙනවා මම වයස 77ක්. ඒකට තාම වරම් දීලා තියෙනවා අපිට අන්දන්න. ඒ මොකක්වත් නෙමේ පිරිසිදු චේතනාවන් එක්ක අපි ලියක් මනාලියක් කරන්නේ. එතකොට ඒ පිබිතුරු භාවය කියන එක මනාලියෙකුගේ තියෙන්න ඕන. ඔය මේකප් පුරෝගන විලාසිතා කරපම් පුතා ඒකයි අර මනාලියක් දැන් මනාලියක් වගේ පේන්නේ නැත්තේ. නොපෙනෙන්නේ. සන්තෝසයි මොකද සන්තෝසයි නේද? ඒකත් ඇත්තෙන්ම හරි සම්බන්ධයක්. ඒකේ අර වයලින් එක ගහන්නේ මං අඳපු ප්‍රොෆෙසර් මනෝරි සේනනායකගේ ඇන්දියමම එතකොට එයාගේ දුව ඇන්දුවෙත් මම ඒ දුව ඇන්දුවේ ඔය ගීතය කරන කාලේ එයා ඩොක්ටර් කෙනෙක් එයත් එයා හැබැයි හොඳ වයලිනිස් කෙනෙක්. ඉතින් මං අහපු පුතේ මගේ විෂුවල් එකට පුළුවන්ද කියලා වයලින් එක ගහන්න. ඉතින් ඒකෙත් සම්බන්ධයක් තියෙනවා. එතකොට පියානෝක ගැහුවේ මගේ පුංචම්මගේ දුවගේ දුව. එතකොට රැක් කරන්නේ මගේ දුව. ඒ කියන්නේ මේ මොහොතේ එතුමාගේ ඇස්වල හීනියට යන්තම් කඳුළු පිටු දෙක තුනක් තියෙනවා ඇස් දෙක තුළ. මොකද ඔබතුමා ඇත්තටම මේ මං හිතන්නේ මේ දශක පහක කාලය තුළ මං හිතන්නේ ඔවුන්ට ඔබතුමන් ඔවුන්ව දැනෙන දියණියන් විදිහට ඒ ආදරයත් එක්කයි ඔබ රූපලාවන්‍ය ශිල්පී කියන දෙයින් එහාට ගිහලා හැම විටම පියෙක් විදිහට තමයි ඔවුන්ගේ ජීවිතේ ලස්සනම දවසට සැරසුවේ. ඇත්තටම මං හිතනවා ගණන් කරන්න බැරි තරම් ඒ අවස්ථාව ඔවුන් වෙනුවෙන් උදා කරලා දීලා තියෙනවා කියලා. කොහොමද ඔබට ඒ හැඟීම දැනෙන්නේ? ඔබ පියෙක් හා සමාන මේ දේවල් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න. මෙහෙමයි. ඉතින් මම ඇත්තෙන් බැඳලා නැහැ. මම මගේ අම්මා බලාගෙන හිටියේ. හැබැයි මගේ අක්කා මගේ නංගි ඔක්කොම මගේ ළඟමයි දිගටම හිටියේ. එතකොට ළමයි අක්කට බබාලා හම්බුනේත් මගේ ළඟදිමයි. ඉතින් ළමයි වැවුනේත් මගේ ළඟ. ඉතින් පියසනහස කියන එක එතනින්ම ආවා. ඉතින් මම නිතරම කියන පුතේ මේ දරුවෙක් වෙන්න මේ
අපි මේ ඇත්තෙන්ම මේ වදන්ඩ ඕන්නේ අපි හැදුවත් දරුවෙක්. අනිවාර්යයෙන්ම. ඒ සෙනෙහස කියන එක ඒකයි මට මගේ ආගමෙන් දීලා තියෙන දායදය තමයි. මම නිතරම මගේ කරණීයමෙත සූත්‍රය ගැන මම නිතරම හරිම මේ සතුටින් කතා කරන දෙයක්. ඒකේ බුද්ධ කරුණාව ගැන තරමටම කියනවා. අනිත් එක ඒකෙද කියනවා අර එකමවක් තම එකම දරුවාට කරන ආදරේ වගේ බුදුන් වහන්සේ මේ මුළු ලෝකයටම සබ්බ ලෝකස්මින් මේ ආදරේ දුන්නා කියන එක. ඉතින් අපි එවැනි සූත්‍රයක් අපි පරිහරණය කරනකොට අපි පුළුවන් තරම් බලන්න ඕන ඒ කරුණාව දෙන්න. නැත්තම් මට ඒකෙන් වැඩක් නැහැ නේ. ඉතින් මං කරණීයමෙත්ත සූත්‍රයෙන් බොහෝ දෙනාට ආශිර්වාද කරනවා. මං හිතන්නේ ඔබතුමාගේ නිහතමානීකම තමයි මෙච්චර කාලයක් මේ රූපලාවණ්‍ය ශාස්ත්‍රය තුළ කිසිම ප්‍රචාරණයක් හෝ කිසිම දෙයක් නැතුව අදටත් ඔබතුමාන්ට තියෙන බොහොම ආදරණීය බවක් මේ ශාස්ත්‍රය තුළ. හැබැයි මේ අපිට කාල වේලාව බොහොම සීමිතයි, තව විනාඩි කිහිපයක් තියෙන. මං කැමතියි මේ අවසාන වශයෙන් දැනගන්න, දැන් ඔබතුමන්ලා මෙච්චර සේවයක් මේ රූපලාවණ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් කරලා අනාගතයේ අපිට මොන වගේ තත්ත්වයකට පත් වෙයිද මේ වර්තමාන තත්ත්වයත් එක්ක රූපලාවන්‍ය ශාස්ත්‍රය තුළ? රූපලාවන්‍ය ශාස්ත්‍රය නම් ඇත්තෙම නිකන් බෙදරලා තියෙන්නේ. මම කියලා තියෙන්නේ ප්‍රපාතයක වැටලා තියෙන්නේ කියලා. මිනිස්සු හිතනවා හරීම දියුණු වෙලා කියලා. දියුණු වෙලා නැහැ, පොඩ්ඩක්වත් අන්තිම ප්‍රපාතයේ ඉන්නේ. මොකද මනාලියක් කියන කෙනා කියන්නේ, දැන් මම කතාවට කියනවා මම රමණි වන්දනවා. මම රමණි අඳලා ඉවරනහම මල්ලිකා වගේ පෙවුනත් වැඩක් නැහැ. අන්න ඇයිඩෙන්ටිටි එක තියෙන්න ඕනේ මේ කවුද කියලා, රයිට්? අන්න ඒ ඇංගල්ස් බලලා තමයි අන්දන්නේ. ඉතින් දැන් ආයට ඒක නැහැ. හැබැයි පුතා මේක ලෝකේ දැන් අපි බුද්ධ දේශනාව අනුවනත් අපිට කවදාකවත් ඒව ගැන අපිට මේ කම්පණයටපත් වෙන්න බෑ. මේ තමයි ලෝකේ ධර්මතාවය. හොඳයි, අපි දැන් මේ විනාඩි කිහිපය, අවසාන විනාඩි කිහිපය ගත කරමින් ඉන්නේ. මම හිතනවා ඔබට ඔබේ ජීවිතයට ඔබ මනාලියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හොඳ වටිනාකමක් ලැබෙන්නේ නැති සැබෑ මනාලියක් කියන්නේ කවුද කියලා. ඉතින් එතුමන් දශක පහක වගේ කාලයක් පුරාවටම මේ ශාස්ත්‍රයට බොහෝ වටිනාකම් එකතු කරපු කෙනෙක්. ඉතින් බොහොම ස්තුතියි අද අපේ ආරාධනයත් එක්ක පැමිණියට නුගසේවනට. අපිට බොහොම ගෞරවයක් සහ ඔබතුමන්ට ආශිර්වාද කරනවා හදවතින්ම තවත් බොහෝ කාලයක් මේ අපේ රටේ යුවතයන් ලස්සන මනාලියන් කරන්න ඒ ආශිර්වාදයේ වාසනාව හිමි වෙන්න කියලා. එහෙමනම් අපි තවත් දවසක මුණ ගැහෙමු. අයබෝන්, සුබ දවසක් නැවතත් ඔබතුමන්.